ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් මම එදත් අදත් කවදත් කියන්නේ දීර්ඝ වශයෙන් ඔය ක්‍රීඩා කරද්දී අත්පොල් සන්නාද දෙනවා ලෝන් ජම්ප් වලදී. ඊට පස්සේ මීටර් 100 ඒවා දුවනකොට හරි බොහොම හොඳයි. පසු කාලීනව අපි වැඩිහිටි තත්ත්වයටපත් වෙනවා තරුණ අවදීම. ඊට පස්සේ අපි විවාහ දිවියටපත් වෙනවා. මේ වගේ දේවල් වලදී තමන්ගේ ශක්තිය තවත් වැය කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේ වෙලාවෙදී අර ව්‍යායාම නොකිරීම නිසා නැවතත් අර ඒ කියන්නේ අර වගේ අර ස්ට්‍රෙචින් වෙන්නේ නැති නිසා L4 L5S1 ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රෝණින් මේ කලාව දෙපස සයිටිකා ස්නායු මේ ගුද්ද්‍රසි ඒ කියන්නේ ඒ වගේම හිසට පවා අදෑත්වල පවා සන්ධිස්ථාන මේ අස්තිවල ආබාධ ඇති වෙන්න පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයකටපත් වෙලා තරුණ වියේදීම හේතුව ගොඩාක් හොඳින් ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක්. ඉතින් අහලා බලමු අද දැන් මේ වෙන විට අපිට දවස් ඉස්සරහත් එක දවස් හතරයි කොහොමද කියලා අපේ ප්‍රතිකාර සම්බන්ධයෙන්. දැන් නම් තිබ්බට ගොඩක් හොඳයි. කියන්නේ හොඳ අමාරුවේ කකුල දිගටම අමාරුවකට තිබ්බේ. එන්නම් සෑහෙන දුරට අඩු එකක් තියෙන්නේ. ඔව් දැන් ඉතින් ළඟදී විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ගොඩක් තරුණයෝ කොරියාවේ වැඩ කරන තරුණයෝ ඒ වගේම මගේ ගොඩාක් පිටරටකින් ඉන්නේ ඉතාලි මේ දරුවත් ඉතාලියට යන්නේ ඉන්නේ. ඉතින් ඒ වගේ වැඩ කරන ඔබට හොඳින් වැඩ කරගන්නට නිතර ව්‍යායාම කරන්න කියලා මම කියනවා. මොකද හේතුව මොළේ දන්නේ නැහැ ඒ ඉන්ද්‍රිය එතකොට පාවිච්චියක් නැතුව තියෙනකොට කියන්නේ අනවශ්‍ය මේද කොටස් සම්පෘත් මේද කොටස් අස්ති ගෙවීම් වලින් ඇති වෙන කැල්සියම් තත්ත්වයන් එතනට ඇවිල්ලා ගලාගෙන ඇවිල්ලා ස්නායු කණ්ඩරා මේ වගේ ස්රෝතස් හිර කරන්න පුළුවන්. එහෙම වුණාම අස්ති අර ස්ලිප් වෙනවා කියලා කියන්නේ. එතකොට දිස් ලොකේෂන්ස් වලින් disk slip වෙනවා. එතකොට L4 L5 වල විශේෂයෙන් කොන්දේ අමාරු හැදෙනවා. ඊළඟට බඩ අධික ලෙස තදවීම තියෙනවා. බඩේ පැත්තෙන් තද වෙනවා කොඳු වැට පෙළට. ඉතින් එතකොට කොඳු වැට පෙළ ආබාධ ඇති වෙන්න පුළුවන්. පාදවල ධනිස්වල ආබාධ, වල්ලු කර ආබාධ ක්‍රීඩා කරද්දී ඔබ හරියාකාරව ඒ ගැන විමසිලිමත් වෙලා නැතුව පසුවේ කාලීනව මේ එක පැත්තක හෝ තියෙන ඒ කියන්නේ සමේ තියෙන ශක්තිමත්භාවයේ අඩුවීමක් නිසා නැත්නම් පේශී ඉරියෑමක් නිසා අභ්‍යන්තරයෙන් ඒක සති දෙකක් යනකම් හොඳින් තියෙන්න ඇරලා නැතුව ගණන් ගන්න නැතුව පසු කාලිනෝ එතනින් පෙරලීම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ධනිස් ආබාධ, වල්ලු කර ආබාධ, ඒ වගේම කොඳු වැට පෙළ ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. පිටි කෑම, තෙල් කෑම ඇත්තෙන්ම කන්න එපා. කෑවොත් ඉතින් මට කියන්න තියෙන්නේ අර පුරෝහිතයා කිව්වා වගේ බඩුම තමයි කියලා. මුල් සරණයි දෙවි පිටයි.